दीर्घ हा दुष्कर मैतिवन प्रचारणे किन पशु मैतिवरण प्रतिपल दैन पहदिली बवाई अमात्याली सबरी महता एक्सपन उड्याक निगुत करमीन पवसान्ने जनाधिपति रानिल विक्रमसिंह महता वेनुवेन दडिलेस प्रचार कटयुतु सिदु कलात अनुर कुमार दिसानायक महताट लबा दी ऐति जन वरमट गरु करन बव ओहु संधान करनवा रटक मेहवीम पहासु कार्यक नोवन अतर ओउन्गे नायकत्वय श्रीलंकावट इता गेंबुरीन लबियुतु साम्य समृद्धिय हा स्थावरत्वय गेनेनु ऐति बवाई अमात्यवरया बलापोरोत्तु पल करन्ने එමෙන්ම අනුර කුමාර් දිසානායක මහතා මුහුණ දෙන අභියෝග අතිමහත් වන අතර ඔවුන් අතීතයෙන් නුගත් පාඩම් පිළිබිඹු කරනු ඇති බවටද අලි සබ්‍රි අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා. අනුර කුමාර් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට දරන උත්සාහය සාර්ථක වේවායි තමා ප්‍රාර්ථනා කරන බව අමාත්‍යවරයා එක්ස්පනුඩෙන් සඳහන් කර තිබෙනවා. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා එක්ස්පනුඩයක් නිකුත් කරමින් අනුර කුමාර් දිසානායක මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමා කටයුතු කළද ඒ සාර්ථක නොවූ අතර ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා අනුර කුමාර් දිසානායක මහතා බව පැහැදිලි බවයි ඔහු එම පණිවුඩයේ සඳහන් කර ඇත්තේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සුහදතාවය තුළ ඉදිරි දුෂ්කර මාවතේ ගමනට අනුර කුමාර් දිසානායක මහතාට තමා සුබ පැතුම් එක් කරන බවද හර්ෂද සිල්වා මහතා පවසනවා. ද්‍රවිඩ සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී මෙසුමන්තිරන් මහතාද එක්ස්පනුඩයක් නිකුත් කරමින් අනුර කුමාර් දිසානායක මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා. ජාතිවාදය හා ආගම්වාදය සමතු නොකරමින් ලබාගත් ආකර්ෂණීය ජයග්‍රහණය සඳහා අනුර කුමාර් දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව ඔහු එම පණිවුඩයේ සඳහන් කර තිබෙනවා. එමෙන්ම අනෙක් අපේක්ෂකින් ප්‍රතික්ෂේප කරමින් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දුන් උතුරු නැගෙනහිර දමිළ ජනතාවට තමා ස්තුතිවන්ත වන බවද මෙසුමන්තිරන් මහතා නිකුත් කළ එක්ස්පනුඩයේ සඳහන්. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් අනුර කුමාර් දිසානායක මහතාට තමා සුබ පැතුම් එක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා එක්ස්පනුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙම ජයග්‍රහණය ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන අතර සංවර්ධනය සහ සමගිය ස්ථාපිත කරමින් ඔවුන්ගේ ජනවරම ආරක්ෂා කරනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරනවා. එමෙන්ම අනුර කුමාර් දිසානායක මහතාගේ නායකත්වය යටතේ සාර්ථකත්වයට ළඟාවීමට ප්‍රාර්ථනා කරන බවයි රිෂාඩ් බදුදීන් මහතා එක්ස්පනුඩේ සඳහන් කර ඇත්තේ.